ජනක ත්‍රාස ජනක ආන්න 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 සුබ දවසක්. අද තැල්ලි කෙලේ ඇනිකට කෙන භාවනාවා. ඉතින් මං ඔයාලට කලින් වීඩියෝ එකක් දැම්ම ඇල්ල කෙලේ ඇනිකට එක්ක ආව. ඉතින් ඒ ගොටු දෙකටම මාළු තුන්දෙනෙක් පැනලා ඉන්නවා. ඉන්න රොහුවෝ දෙන්නේ කරකෙත් රොහුව එක් ඉන්නවා. ඌ ගන්න ලැස්සෙලා ඉන්නේ. ගොට්ට උඩට ගන්න ගමන් පළවෙනිටම ගන්න අපේ රවුම් ගොට්ට. ඒකෙත් ලොකු රොහවෝ දෙන්නෙක් ඉන්නවා. කොහෙද යන්නේ? මාළුවෙක් ගන්න යන්නේ. මොනවයි මාළු ඉන්නේ? ඕකෙන්න මිරිකලව දෙන්නෙක් ඉන්න මල්ලි. බොරු කියන්න එපා, ඔය රොහව දෙන්නෙක් ඉන්නේ. හරි 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 හරි. ඔව ගන්න තපර තපර කින්න. හරි රොහව දෙන්නෙක්. ඕක අපි ගමු ඈ. ත්‍රාස ජනක ත්‍රාස ජනක ත්‍රාස ජනක සිතුවීමක් පල්ලයාලා. ඉතින් මේ වගේ කිසිින් අත්දැකීමක් ගන්න ඕන නම් ඇල්ල ගැලට එන්න ඕනේ නේ පුත්තික. ඇනිකට් එක ළඟට අනිකට් ඇල්ල ගැල ඇනිකට් එක ගාවට. චාන්දිකා චාන්දිකා මචන් කණේ චාන්දිකට දෙන්නකෝ චාන්දිකට දෙන්නකෝ. ඔතන බලාගෙන ගනේ මාළු දෙන්න. අරේ අරේ උටි ලොකේ කරන්නේ. ඔක්කෝගෙම මේ පොරකුතු ගැලවිලා තියෙන අර වතුර පාරි සැරට උගෙත් එහෙමයි. උගෙත්තර මේ පැත්තෙන් මේ පැත්තර පොරකුතු ගැහිලා තියෙන. හැබැයි ඌ තාම පණ තියෙනවා. ඒ ගොට්ට නැවතත් ඉරුදැනටම බස්සනවා. එහා එකටත් තව දැන් අලුතින්ම රොහුවෙක් පැන්නා. මේ දැන් පැන්න රොහුව කලින් එකෙක් පැනලා ඉන්නවා. ඌ නම් පැය භාගයක් වගේ වෙනවා. අර ඒ කලින් පැන්න මාළු වගේ දැන් පැනපු මාළු වගේ වෙනස බලාගන්න පුළුවන් ඕගොල්ලොන්ට. ඒ මාළුව ගත්තට පස්සේ අර වතුර පාර සැරට තමයි එයාලගේ පොරපොතු ඔක්කොම ගැලවෙන්නේ. දුක අරක ගමු. ඔක බාල අරක ගමු. අරක ගමු. ඒක ගමු. දෙන්න ගමු. ඊට පස්සේ දෙකම බලලා බැලන්ස් කරමු ඊට පස්සේ.
මොකේද ඒකට මයි යන්න ඒකට මයි යන්න බුද්ධිය හරි හරි අය මෙතන මේ කනුවටද නගින්නේ අතන යටට යන්න ඕන යටට කියන්නේ කෙළවරටනේ අතන ගලට ඒකට නම් මේ එච්චර කතා කරු ඕ විච්චම් මෙතෙන්ට වරෙන් අපි යන්නර අතනින් අර ගල් දෙකටත් දාලා තියෙන මේ ගොටු දෙකල්ල නූලක් පල්ලෙහෙන් අපේ යාළුවෙකුට කතා කරා ඒ ගොට්ටත් ඒතන තාවු නූලත් බුරුල් කරලා ගන්න ඕනි ඔබ යන්න එපා හිච්ච එනෝ උදේ ගමු ඒක බුරුල් වෙන්න ඕනද බුරුල් වෙන්න ඕනද මේ මෙතනින් දාපු කඹේ මේ පැත්තෙන් මම මෙන්න මෙතනිනුත් දාලා තියෙන අර පැත්තට කඹයක් ඉතින් ඔය අපි හතර පැත්තෙන් මැදලා තමයි මේ දාපු අනිත් ගොට්ට උඩට ගන්නේ අර අතන ඉන්න මල්ලි එතනින් ඒ පැත්තෙන් ගහපු නූල බුරුල් කරාට පස්සේ තමයි අපිට මේ පැත්තෙන් උස්සන්න පුළුවන් මාළුව පනිනව නැත්තම් පොඩ අතර දීපම් මගේ බුද්ධික ඔහම උස්සව පොඩ ගියාද පරාදෙපා ඔහම ඉන්න හරි මාළු දෙන්න ඉන්න අවුලක් නැහැ. මාළු දෙන්න ඉන්න. ඉතින් මෙතන ඉඳන් බලනකොට පට්ට view එකක් තියෙන්නේ. ඒ මල්ලි හරි එතනින් දාවු නූල බුරුල් කරා. බුද්ධිමට පොටක් දියම් පැන්න හරි ගන්න ජන්තිකා
හොලන්න මේ චන්දික චන්දික මලේ මුව ගන්න පොඩ අපේ බුද්ධි අරේ දැන් ආයි ආයි මේ ගොට්ට ආයි බාන්න ඕන අපි මාළු විනාඩි 30ක් විතර ඉන්නකොට මාළු හතරක් පහක් අනිවාර්යෙන්ම මේ ගොට්ටේ ඒ තැනට සෙට් කළම අන්නාර වෙන්න මේ කිට්ටුවට වෙන්න වගේ ඔය දිය සුලිය අවසානට වගේ මේ ගොට්ට බස්සන්න ඕනේ. එතෙන්ට තමයි හරියට මාළු අර ස්පීඩ් එකට ඇවිල්ලා මාළු හිතන්නේ මෙතනින් උඩට පැන්නට පස්සේ ආයි ගඟ තියෙනවා කියලා. නමුත් යන්න බෑ මෙතන මේ තියෙන්නේ ඇනිකට් එකේ ස්පීල් එක. ඉතින් ස්පීල් දොරටු දෙකක් තියෙනවා මේ පැත්ත එකයි මේ පැත්ත එකයි. මාළුවෙකුට මෙතන ඉඳලා අතෙන්ට පැන ගන්න බෑ. ඉතින් අපේ දාලා තියෙන ගොට්ටට තමයි අනිවාර්යෙන්ම සෙට් වෙන්නේ මාළු ටික. පොඩි කුඹු පැලයක් තියෙනවා. ඒ කුඹු පැලේට දාන්නේ නැත්තම් අර අනිත් ගල් දෙක තියෙනවා. ඒ ගල් දෙකේ එකකට ඒ පැත්තෙන් ඒ පැත්තට ඇදලා තියෙන්නේ හරියට බැලන්ස් කරන්න ඕන නිසා මේ ගොට්ට. මේවා තමයි ඉතින් මාළු කුල් කියන්නේ. ආන්න 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 මාළුවෙක් ඇවිල්ලා අයිලන්ඩ් ෆිෂින් බලන මාළුව ගියානේ 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 මචං. ඉතින් ඒ විදියට තමයි මාළු පණින්නේ. මැලව මාළුවා පොට්ටෙන් ගියානේ ආයි. ලොකු මාළු විතරයි මේක අල්ලන්න පුළුවන්. නමුත් කිලෝ දෙකක විතර එකේ පැන්න අපරාදේ. ඊට වැඩිය එකේ මේ වගේ තවත් රාශිය ජනක අලුත්ම ෆිෂින් අත්දැකීමත් එක්ක නැවත හම්බ වෙමු. ජය වේවා අයිලන්ඩ් ෆිෂින් බලන හැමෝටම.